අරගෙන ආපු අපේ අලුත්ම වීඩියෝ එක තමයි මේක. මම වෙනද වගේම අදත් ඔයාලට කියනවා කැනඩාව කියන්නේ ජීවත් වීමට ඉතාම හොඳ රටක් වගේම නිතරම වගේ රැකියා අවස්ථා බහුලව පවතින රටක්. ඉහළ වටුපකට හොඳ රැකියාවක් හොයනවාද? එහෙනම් කැනඩාව තමයි ඒකට හොඳටම ගැලපෙන රට. ඔයාලට කෙයාගිවර් කෙනෙක් විදියට සුදුසුකම් තියෙනවා නම් ඒ සඳහා විවිධ කෝර්සස් කරලා තියෙනවා නම් තාමත් රැකියාවක් හොයමින් ඉන්නවා නම් තාම රැකියාවක් නැත්නම් ඒ සඳහා පළපුරුද්දක් ඔබට තියෙනවා නම් මෙන්න ඔබට හොඳ අවස්ථාවක්. කෙයාගිවර් කෙනෙක් විදියට එහෙමත් නැත්නම් රැකබලා ගන්නන් කියන මෙන්න මේ රැකියාව සඳහා ඉතා හොඳ ඉල්ලුමක් තියෙන රටක් තමයි කැනඩාව කියන්නේ. කෙයාගිවර් කෙනෙක් විදියට කැනඩාවට යන්න කැමති ඔයාලා වෙනුවෙන්ම තමයි මේ වීඩියෝ එක මං අරගෙන ආවේ. හොඳ සැලරි එකකට කැනඩාවට යන්න හිතන් ඉන්නවා නම් මෙන්න මේ අවස්ථාව මග හැරගන්න එපා. කැනඩා ගවර්න්මෙන්ට් එක විසින් අනුමත කරලා තියෙන නයගරා ලිමිටෙඩ් වෙතින් ඔයාලට කෙයාගිවර් කෙනෙක් විදියට කැනඩාවට යන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේක. ඉතින් කෙයාගිවින් ජොබ් වලට හොඳ ඉල්ලුමක් නිතරම තියෙන රටක් තමයි කැනඩාව කියන්නේ. ඔයාලට කිසිම වියදමක් නැතුව කෙයාගිවින් රැකියාවක් වෙනුවෙන් කැනඩාවට යන්න තියෙන පහසුම මඟ ගැන තමයි මං දැන් ඔබට කියන්න යන්නේ. කෙයාගිවර් කෙනෙක් විදියට කැනඩාවට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව දැන් ඔබට තියෙනවා. ඒ සඳහා හොඳම විශ්වාසවන්තම වගේම බොහෝ දිනකට විදේශ රැකියා සීනය සබෑ කරපු මේ නයගරා කෙයාගිවර් ඇන් පර්සනල් ලිමිටෙඩ් එක ගැන තමයි මං දැන් කියන්න යන්නේ. මං ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක දාලා තියන්නම්. අපි ඉස්සලාම් බලමු මොකක්ද මේ කම්පැනි එක කියලා. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මම ඒ කිව්ව වෙබ්සයිට් එකට. මේ නයගරා කෙයාගිවර්ස් කියන වෙබ්සයිට් එකේ තමයි ඔයාලට මේක තියෙනවා. මම ඉස්සලාම් මේක ගැන පොඩි නෝට් එකක් දාලා තිනු. මම ඒක ඔයාලට කියවන්නම් මොකක්ද මේකේ තියෙන්නේ කියලා. ගුණාත්මක ළමා රැකවරණයක් සඳහා ඉල්ලුමක් දුටු චෙරි රිචඩ්ස් විසින් තමයි මේ නයගරා රැකවරණ සහ පීරිස් ආයතනය 1983 හිටවලා තියෙන්නේ. අවුරුදු 71ක ඉතිහාසයකට හිමිකම් කියන ආයතනයක් තමයි මේ නයගරා කෙයාගිවර් කියලා කියන්නේ. මේකෙදි කෙයාගිවර් කැටගරිස් කීපයක් සම්බන්ධයෙන් ජොබ් වේකන්සිස් දාලා තියෙනවා. අවුරුදු 64ක කාලයක් ළමා රැක බලා ගන්නන්ගේ ආයතනයක් වුණත් පසුගිය අවුරුදු 37 තුළ වැඩිහිටියන් රැක බලා ගන්නන් මෙන්ම රෝගීන් රැක බලා ගන්නන් සඳහාත් රැකියා වෙත යොමු කරන ආයතනයක් බවට මේක පත් වුණා. අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ චයිල්ඩ් කෙයා ගිව. ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩින් තියෙනවා About Us කියන තැනට ගිහිල්ලා ඔයාලගේ වෙබ්සයිට් එක ගැන තියෙන තොරතුරු ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී චයිල්ඩ් කෙයා සොලියුෂන් වලදී ඔයාලට චයිල්ඩ් කෙයා සොලියුෂන් කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා ඔයාලට ඒ ගෙදර නැවතිලා වැඩ කරන්න වගේම පාර්ට් ටයිම් විදියටත් මේක වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිටතැනක නැවතිලා ඔයාලට සාමාන්‍ය වැඩ කරන ටයිම් එකට ඒ ගෙදරට ගිහින් වැඩ කරලා ආපහු ඔයාලගේ ගෙදරට යන විදියටත් මේ රැකියාව තෝරගන්න පුළුවන්. මේ ළමා රැක බලා ගන්නන් ළමා ආරක්ෂණ විසඳුම මේ කියන්නේ කුඩා දරුවන් රැක බලා ගන්න තමයි ඔයාලට තියෙන්නේ. මේ සඳහා ඕනි කරන සුදුසුකම් මම ඔයාලට කියන්නම්. මේ තියෙන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන කැටගරි හතර. මේ හතරෙන් ඔයාලට ඇප්ලයි කරන්න බලා කියන්නේ නිවසේ රැඳිලා ඉඳලා ළමයින් රැක බලා ගන්න වගේම නිවසේ පිට තැනක නැවතිලා ඉඳලා නිවසට ඇවිත් ළමයින් රැක බලා ගන්න පුළුවන් විදිහට තමයි මේ රැකියාව හදලා තියෙන්නේ. ඊපස්සේ අපි ඊළඟ එක බලමු සීනියර් කෙයා. මෙන්න මෙතනිනුත් ඔයාලට යන්න පුළුවන් සීනියර් කෙයා වලට. මේ සීනියර් කෙයා ඇතුළේ තියෙන වැඩිහිටියන් රැක බලා ගැනීම සම්බන්ධයි. ඒ කියන්නේ විශේෂ අවස්ථා තියෙන රෝගාබාධ වලට ලක්ුණු වයෝවෘද්ධ වැඩිහිටියන් ආබාධිත වැඩිහිටියන් බලා ගන්න තමයි තියෙන්නේ. මේකේ කොටස් කීපයක් තියෙනවා. නිවසේ නැවතිලා රැකියාවේ නිරත වෙන්න වගේම වෙනත් තැනක නැවතිලා මේ රැකියාව කරන්නත් පුළුවන්. සීනියර් කෙයා සොලියුෂන් යටතේ මෙන්න මෙතන සොලියුෂන් කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ කැටගරිස් පහක් තියෙනවා. මම මේ පහ ගැන කෙටියෙන් ඔයාලට විස්තර කරන්නම්. හවුස් කීපර් ඇන්ඩ් ක්ලීනින් සර්විස්. ඒ කියන්නේ ගෘහපාලන හා පිරිසිදු කිරීමේ සේවා. ඔයාලට මේකේ කෙයා කියන රැකියාවට අමතරව හවුස් කීපර් ක්ලීනින් සර්විස් එකකට ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රැක බලා ගන්නන් විදියට ඇප්ලයි කරනවට අමතරව හවුස් කීපර් කෙනෙක් හරි ක්ලීනර් කෙනෙක් විදියට හරි මේ ගෙදරට ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව ඉන් හෝම් කෙයා ගිව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේකෙදි ඔයාලට නිවස තුලම නැවතිලා මේ වැඩිහිටියන් රැක බලා ගැනීමේ කාර්යතාවය කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආවහම ඔයාලට මේක ගැන තවත් තොරතුරු මෙතනින් කියවලා දැනගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඒකට යන්න පුළුවන්.
මේ තියන්නේ මේක මේක හවුස් කීපින් වලට තියෙන ජොබ් එකක්. ඊට පස්සේ ඉන් හෝම් කෙයාගිවර් ප්‍රෝග්‍රෑම් එක යටතේ මෙන්න මේ ටික තමයි තියෙන්නේ. මේක ගැන කතා කරොත් සතියකට පැය 30ත් 44ත් අතර ප්‍රමාණයක් වැඩ කරන්න තියෙනවා. ඊට අමතරව සතියකට නිවාඩු දින දෙකක් හම්බෙනවා. මේ ඔයාලට මේ ජොබ් එකට එන්න කලින් පූර්ව ඉංග්‍රීසි භාෂාව වැඩ දියුණු කර ගැනීමේ වැඩසටහනක් මේ ගවර්න්මන්ට් එක, කැනඩා ගවර්න්මන්ට් එකෙන් ඔයාලට ලැබල දෙනවා. ඒ වගේම හෙද සේවය හෝ සෞඛ්‍ය අංශය හෝ කෙයාගිව වැඩමුළුවක් හෝ පුහුණුවක් කරලා තියෙනවා. කෙයාගිව සම්බන්ධයෙන් සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනි. NQ ලෙවල් සහතිකයක් හරි එහෙම නැති සහතිකයක් හරි කොහොම හරි කෙයාගිව සම්බන්ධයෙන් ඔයාලට දැනුමක් ලබාගෙන, ඒ වගේම මේකට පළපුරුද්දක් තියෙන සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනි. මෙන්න මේ ජොබ් එකකට, මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනවා නම් පැය 44කට වඩා වැඩිපුර වැඩ කරනවා නම් ඔයාලට අතිකාල දීමනාවකුත් ලැබෙනවා. හෙද සේවය හෝ සෞඛ්‍ය සේවය හෝ කෙයාගිවර් කෙනෙක් විදියට ඔයාලට පුහුණුවකුත් මේ සඳහා තියෙයිද කියලා එයාලා බලනවා. ඊට පස්සේ අපි ඊළඟ එකට ගියොත් හවුස් කීපර්. හවුස් කීපර් ඇන්ඩ් කම්පැනි මේ යටතේ ඔයාලට මම කියන්නම් තියෙනවා, මේ රැකියාවේදී වැඩිහිටි පවුල් සහ වැඩිහිටියන් සිටින පවුල් සහ පාසල් යන වයසේ දරුවන් සිටින පවුල්වලට තමයි සේවය කරන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට සාමාන්‍ය ගෘහපාලන රැකියාවක් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තවත් කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඔයාලට මේවට ගිහිල්ලා ඒව ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට ඊළඟ එකට ගියොත් මෙන්න මෙතනින් කෙයාගිව ප්‍රොෆයිල් යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන උඩිනුත් කෙයාගිව ප්‍රොෆයිල් කියලා තියෙනවා. අපිට ඒකට යන්න පුළුවන්. මෙතනින් අපි ඊළඟට යමු කෙයාගිව ප්‍රොෆයිල් වලට. මෙතන තියෙන්නේ ඔයාලා මේකට ඇප්ලයි කරාට පස්සේ ඔයාලා වෙනුවෙන් හදන ප්‍රොෆයිල් එකක් තමයි මේකේ පළ කරන්නේ. මම පෙන්නන්නම් ඒ විදිහට හදපු ප්‍රොෆයිල් කිහිපයක්. මේ තියෙන්නේ කලින් ඔයාලා දැන් සාම ඇප්ලයි කරලා නැහැ, මේකට ඇප්ලයි කරපු කට්ටියගේ ගැන විස්තර තමයි මෙතන තියෙන්නේ. මෙතන එයාගේ කන්ට්‍රී එක දාලා තියෙනවා. මෙයා පිලිපීනි කෙනෙක්, හොංකොං වල. මෙතන එයාගේ එඩියුකේෂන් එක වගේම එයා වැඩ කරලා අවුරුදු කීයක් වැඩ කරලා තියෙනවද, මොනවාද එයාට තියෙන සුදුසුකම් කියලා මෙතන එක්ස්පීරියන්ස් එක දාලා තියෙනවා. මේ ඉන්දුනේෂියන් කෙනෙක්, එතකොට මෙයා පිලිපීන්. මේ විදියට ඔයාලා වෙනුවෙන් මේක යාලා ප්‍රොෆයිල් එකක් හදන ඔයාලගේ තොරතුරු ඒ නිවාසවල ඔයාලා වැඩට යන නිවාසවල කට්ටියට බලන්න පුළුවන් විදියට. හරි, අපි දැන් මෙන්න මේ ටික ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කොහොමද ඔයා රැකියාවකට ඇප්ලයි කරන්නේ? අපි ඒකට යන්න ඕනේ මෙතන එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් වලට ගියාට පස්සේ. මෙන්න මෙතන එම්ප්ලොයිමන්ට් ඔපචුනිටීස් වලට ගියාට පස්සේ ඔයාලට we are looking for candidate to join our team. කණ්ඩායමට සම්බන්ධ වීමට අපේක්ෂකයන් සොයමින් සිටිනවා කියලා තමයි ඒ තියෙන්නේ. මෙතනදී පූර්ණකාලීන සහ අර්ධකාලීන රැකියා වෙන් කරලා ඔයාලට තෝරගන්න පුළුවන්. ඔයා කැනඩාවට ගිහලා පූර්ණකාලීන රැකියාව අත්ද කරන්නේ, අර්ධකාලීන රැකියාව අත්ද කරන්නේ කියලා තෝරගන්න පුළුවන්. මං දැන් මේ රැකියා කාණ්ඩ කිහිපය ඔයාලට විස්තර කරලා කියන්නම්. මෙන්න මේ තියෙන්නේ එන්නේ රැකියා කාණ්ඩ කිහිපය. මුලින්ම ඔයාලට චයිල්ඩ් කියා ළමයින් බලාගෙන නැනීවරුන් විදියට වැඩට යන්න පුළුවන්. ඊට පස්සේ මුල් ළමාවිය අධ්‍යාපනය, කියන්නේ මොන්ඩිසෝරි යන වයසේ ළමයින් බලා ගන්නවා වගේම එයාලත් එක්ක කරන්න තියෙන වැඩ කොටස කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ පර්සනල් සපෝර්ට් වර්කර්, ඒ කියන්නේ පෞද්ගලික සහායිකාවක් හෝ සහායකයෙක් විදියට රෝගියෙක් ගාව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි. ඊට පස්සේ ලියාපදිංචි හෙදියන් සහ ප්‍රායෝගික හෙදියන් කියන කොටස් දෙකටම ඊළඟ අවස්ථාව ලබලා දීලා තියෙන ඔයා රජයේ ලියාපදිංචියෝ පෞද්ගලික ආයතනයක ලියාපදිංචි හෙදියක් වෙලා හිටියනම් සහ ප්‍රායෝගිකව හෙදියක් විදියට වැඩ කරලා තිබ්බනම් මෙන්න මේ ජොබ් එකට වාට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට පස්සේ විශේෂ අවස්ථා ඇති පුද්ගලයන්ට රැකවරණේ සපයන්න. ඊට පස්සේ තව එකක් තියෙනවා ගෘහ සේවික සේවිකාවන් සහ සහායක සහායිකාවන්ට. ඊට පස්සේ ජොබ් ඔෆර්, එයාලා ඔයාලට පිරිනමන ඔෆර්ස් තුනක් මෙතන තියෙනවා. ඒ තමයි ඔයාලට හොඳ තරඟකාරී වැටුපක් වගේම ඇතුළත් වීමේ ගාස්තුවක් ලබා ගන්නෙ නෑ. හොඳ තරඟකාරී වැටුපක් ලබා දෙනවා. ඊට අමතරව ඔයාලගෙන් වෙන කිසිම ඇතුළත් වීමේ ගාස්තුවක් ලබා ගන්නෙ නැහැ. රැකියාවකට පෙර සහ රැකියා කාලය තුර ඔයාලට උපදේශන සේවය දෙනවා. මේ රැකියාවට ඔයාලා යවන්න කලින් ඔයාලට පුංචි රැකියා උපදේශන සේවයක් වගේම ඉංග්‍රීසි වැඩමුළුවකුත් තියෙනවා. ඊට පස්සේ ඔයාලා රැකියාව අතරතුරත් ඔයාලව නිතර නිතර රැකියා පිළිබඳ උපදේශන සේවයක් ලබා දෙනවා.
Do you qualify? ඔබ සුදුසුකම් ලබන්නේද? හරි මම කියන්නම් මේකෙදි ඔයාලට තියෙන්න ඕනි දේවල්. ඔයාලට මොනවද තියෙන්න ඕනි සුදුසුකම් කියලා. අයදුම් කරන තනතුරු සඳහා පෙර අත්දැකීමක් තියෙන්න ඕනි. ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි. අවුරුදු කීයද කියලා නැහැ. මං හිතන්නේ අවුරුද්දට වගේ වැඩිපුර තිබ්බොත් ඔයාලා මේකට තේරෙන්න පුළුවන් හැකියාව වැඩි. සම්පූර්ණ කරන ලද පාඨමාලා සහතිකයක් හෝ ඩිප්ලෝමාවක්. ඔයාලා පාඨමාලාවක් හරි ඩිප්ලෝමාවක් ඉවර කරාට පස්සේ සර්ටිෆිකේට් එක ලැබෙන්නේ. ඒ වගේ සම්පූර්ණ කරපු සර්ටිෆිකේට් එකක් ඔයාලට තියෙන්න ඕනි. මෙන්න මෙතන මේ කම්පැනි එකේ ඔයාලා ඩිප්ලෝමා එකක් හරි මොකක් හරි කරා කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ ප්‍රථමාධාර පිළිබඳ දැනුම තියෙන්න ඕනි. ඊට අමතරව CPR සහතිකයක් තියෙන්න ඕනි. මේ CPR සහතිකය නම් දවසකින් වගේ ඔයාලට ගන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාව ඔයාලට පුළුවන් වෙන්න ඕනි. කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. කැනඩාවේ වැඩ කරන වර්ක් පර්මිට් එකක් ගන්නත් ඕනි. මේ ආයතනය හරහාම ඔයාලට ඒකත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට පෝෂ්‍යදායී ආහාර සහ සුළු ආහාර පිළියෙල කිරීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕනි. ඊට අමතරව ඔයාලට පොලිස් වාර්තාවක් තියෙන්න ඕනි. ඔයාලට පොලිසියට ගිහලා පොලිස් වාර්තාවක් ගන්න හරිම ලේසි. ටිකක් කල් යනවා, මාසෙක වගේ කාලයක්. මේ කෝණි වෙන්නේ ඔයාලා මේ ජොබ් එකට තේරුණා කියන මැසේජ් එක ආවට පස්සේ. ඊට පස්සේ හොඳ සවන් දීමේ හැකියාවක් වගේම හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනි. මොකද ඉන්නේ වයසක අය, පුංචි ළමයි ඉන්න නිසා හොඳ සවන් දෙන්නෙක් වෙන්න ඕනි. ඊට අමතරව ඔයාලට තියෙන්න ඕනි, මේක ඕනිමත් නෑ, රියදුරු බලපත්‍රයක් ඔයාලට තිබිය යුතුයි. නමුත් මේක ප්‍රයෝජනවත් නොවේ කියලා මේ අන්තිමේකේ තියෙනවා. ඔයාලට රියදුරු බලපත්‍රයක් සහ වාහනයක් තියෙන්න ඕනි කියලා තියෙනවා. හැබැයි මේක ඔයාලට අත්‍යවශ්‍ය වෙන්නෙත් නෑ. හරි, දැන් මේකට කොහොමද ඇප්ලයි කරන්නේ කියලා අපි බලමු. මෙන්න මෙතනදී ඔයාලට මොකක් හරි මැසේජ් එකක් එහෙම දෙන්න තියෙනවා නම් එයාලට මේ මැසේජ් එක ඔයාලට මෙතන ඔයාගේ නම, ඊමේල් එක සහ ඔයා මම කිව්ව ජොබ් වලින් කොයි ජොබ් එකටද, එල්ඩ් කයා, චයිල්ඩ් කයා මොකක්ද කියන ජොබ් එක සහ මෙතනින් ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දැනගන්න. කොහොමද එන්නේ වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් මේක සබ්මිට් කරලා දාලා සබ්මිට් කරන්න තියෙන. ඊට පස්සේ මේකට කොහොමද ඔයාලා ඇප්ලයි කරන්නේ කියලා මම දැන් ඔයාලට කියන්නම්. එතන employment opportunities වලදී මෙන්න මේ පල්ලෙහැයින් තියෙනවා job opportunities කියලා. මේ job opportunities වලට ගියාට පස්සේ මෙතන ඔයාලට දීලා තියෙනවා email address එකක්. මෙන්න මේ email address එකට තමයි ඔයාලගේ CV එක සහ cover letter එක යවන්න ඕනේ. ඉතින් මෙතනදී ගොඩක්ම වැදගත් දේ තමයි ඔයාලා powerful CV එකක් සහ covering letter එකක් මේකට යවන්න ඕනේ. ඉතින් මම ඔයාලට ගොඩක් පවර්ෆුල් CV එකක් සහ කවර් ලෙටර් එකක් හදන්න පුළුවන් කම්පැනි එකක් රෙකමෙන්ඩ් කරන්නම්. මම පල්ලෙහැන් එහෙම කම්පැනිස් තියෙන ඒ වගේ ෆෝන් නම්බර්ස් එහෙම දාන්නම්. ඔයාලට මේ පල්ලෙහැන් වටන ෆෝන් නම්බර් එකට නෝමල් කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාලා කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ CV එකයි cover letter එකයි powerful විදියට හදාගන්න. විශේෂයෙන් මම මෙතන ආයතනයක් සඳහන් කරන හේතුව තමයි අද CV cover letter හදන company ගොඩාක් තියෙනවා. මම company ගැන research එකක් කරලා බැලුවා. ඒකෙදි ගොඩාක් company 1000 පන්නලා අය කරනවා CV එකක් හදන්න. 1000ත් 1500ත් අතර මුදලක් අය කරනවා. විශේෂයෙන් මම මේ දාලා තියෙන company එක මම හොඳට හොයලා බැලුවා. ඒගොල්ලන්ට වසර 6ක් විතර පළපුරුද්දක් තියෙනවා. පෞද්ගලික මම යාලගෙන් CV හදාගෙන තියෙන හොඳ qualify විදියට යාලා CV එක හදනවා. විශේෂයෙන් අපිට කැනඩාව රෝණිකොත් කැනඩියන් ස්ටයිල් එකට සහ වෙනත් රටවල් ටෝනිකොත් ඒ විදිහට යාලා CV හදලා දෙනවා. ඒ වගේම ගානත් තමන්ගේ බජට් එකට ගැලපෙන විදිහට ඉතාම පහසු ගානක් තමයි ඒ කට්ටිය අය කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් CV දාන්න, දන්නේ කෙනෙක් ඉන්නවා නම් ඒ ආයතනයේ හරහා එකතු වෙලා CV එකක් හදාගෙන මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලගේ රැකියා සීනේ සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා.